මගේ අම්මා ඉස්කෝලේ ගුරුවරයක් හැටියට මේ 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 රුවන්ගේ චරිතය වගේ මම හැමතිස්සෙම කල්පනා කරා ඇයි අම්මා මෙච්චර මහන්සි වෙන්නේ කියලා. හැමදාම එළි වෙනකන් ප්‍රශ්න පත්‍ර බලනවා, එළි වෙනකන් පොත් කියවනවා, මේ උගන්වන්න කියවනවා. ඒතකොට පස්සේ පසු කාලීනව මම ඒක තේරුම් ගත්තේ මම හිතන්නේ අපේ මාවටත් ලොකු ආසාවක් තිබුණා අපි මධ්‍යම පාන්තිකෙන් හැටියට පහළ මධ්‍යම පාන්තිකව වටේව ඒක කියන වචනේ මොකද්ද මම දන්නේ අපි ඉස්සරහට යන්න ඕන කියලා අධ්‍යාපනයේ පැත්තෙන් මයි තාත්තා මං හිතන්නේ තීරණය කළා තිබුණා සාම්ප්‍රදායික විදිහටම පවුලේ ළමයි හතර දෙනෙක්ින් පුතු හතර දෙනෙක් ඉන්න නිසා වෛද්‍යවරයෙක් නීතිඥවරයෙක් ඉංජිනේරුවෙක් සහ ඝනකාධිකාරිවරයෙක් බිහි කරන්න සේනයක් තිබුණාය කියලා අද ආපසු හැරලා බලනකොට ඒ කරපු සියලු කටයුතු වල දිපේනවා. මේ පෞද්ගලික කාරණය පොදු අනුභූතියක් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙහි කියන්නේ මගේ අයියා අද එයාර් ෆෝස් ගුවන් හමුදාවේ වෛද්‍ය අංශයේ ප්‍රධානියා, ඒ කියන්නේ ඩිරෙක්ටර් හෙල්ත්. මම නීතිඥවරයෙක්, නීතිඥවරුන්ගේ වාසනාවට මම නීති වෘත්තියේ යෙදෙන්නේ නැහැ. ඒක නිසා මේ මගේ සෙසු නීතිඥවරු ඒ ගැන සතුටු විය යුතුයි. ඊළඟට මගේ ඊළඟ මල්ලි මොරටුව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉංජිනේරු ෂේ අදාර්ලා දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව ඉන්නවා. ඉංජිනේරුවරේ කැඩියට මං හිතන් දීර්ඝ ගමනක් ගිහිල්ලා තියෙනවා. මගේ බාලම සහෝදරයා එයාට ඔප්ෂන් එකක් තිබුණෙම නෑ. එයා මේ බයෝසයන්ස් කරේ කරලා හොඳ ප්‍රතිඵල අරගෙන, නමුත් එයා පෙරජනි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් කරලා ඊට පස්සේ සීමා කරලා ඊට පස්සේ ඝනකාධිවරයෙක් බවට පත් වුණා. ඒකට මගේ දෙමාපියන්ගේ සිහිනය ඒ අතින් බලාපොරොත්තු වෙන සිහිනය ඉෂ්ට වුණා. ඒ මම කියන්නේ ඒක අපිට කවදාකවත් අපේ තාත්තා කිව්වේ නැහැ අපි හතර දෙනාටම ඔයා දොස්තර කෙනෙක් වෙන්න ඕන, ඔයා නීතිඥෙක් වෙන්න ඕන, ඔයා ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා කිව්වේ නැහැ. අපිට හිතෙන්න සැලැස්සුවා. දැන් උදාහරණයක් ගන්න මගේ වැඩිමහල් සහෝදරයා වෛද්‍යවරයෙක් උනේ ස්කෝලේ තුනේදී විකට ඇඳුම් තරඟෙත් තාමත් පින්තූර තියෙනවා විකට ඇඳුම් තරඟෙත් හිටිය වෛද්‍යවරයෙක් හැටියට ඒ පින්තූරේ ගහලා තිබුණා පොඩි කාලේ ඉඳලා එයාගේ මේ මේසේ ඉස්සරහ. ඊට පස්සේ දිගින් දිගටම එයාට අරන් දුන්නේ ඒකට අදාළ දේවල්. ගෙදර විහිළු තහලු පාවිතා වුණෙත් ඒ අංශයෙන් තමයි. මටත් මේ නීතිඥ පැත්තට යන්න මගේ තාත්තා කාලේ කොටුවේ වැඩ කරේ. නිතර මම එකන් ගියා උසාවියට බලන්න. හැබැයි මට නීතිඥ වෘත්තිය එපා වුණේ ඒක එහෙම දැකලා තමයි. ඒ නීතිඥවරුන්ගේ ක්‍රියා කටිපාටිය දැකලා, නමුත් මට ඇත්තටම ඒකේ ආස්වාදයක් තිබුණා. මං හිතුවා මේ ලොකු මිනිස්සු තමයි කෝට් අඳලා ටයි දාන්නේ කියලා. මම දැනගත්තේ ඒ උසාවිය දැකලා. මටත් හිතුණා කවදා හරි දවසක මම ටයි එකක් කෝට් එකක් දාන්න පුළුවන් පොරක් වෙයි කියලා එහෙම හිතුණා පොඩි කාලේ. අද අපි හතර දෙනා ලංකාවේ ජාතික පාසල් අධ්‍යාපනය ලැබලා ජාතික විශ්වවිද්‍යාල හතරකට අපි හතර දෙනාට යවන්න පුළුවන් වුණේ මගේ මව ගුරුවරියක් වීම නිසා කියලා මම විශ්වාස කරනවා. ඊළඟට මම නොකිය බෑ, මම ගියපු ඉස්කෝලේ සාන්ත ඇලෝසියස් විද්‍යාලය ජෙසුවිට් ජෙසුනිකායික පියවරුන්ගේ මැදිහත්වීමෙන් හදපු ඉස්කෝලයක්. ඉස්කෝලේ ආණ්ඩුවට ගත්ත ගමම වගේ අපි ගියේ. එතකොට තිබුණේ ක්‍රිස්තියානි පරිසරයක්, පල්ලියත් එක්කමයි අපේ ඉස්කෝලේ තිබුණේ. අපි වැඩුණේ ආගමික බෞද්ධාගමික පරිසරයක, දහම් පාසල් යන බලෙන් හරි දහම් පාසල් යවපු පරිසරයක. ඉතින් මේ පොඩි ගැටුමක් මට පෙනුණා පොඩි කාලෙත්. නමුත් මම විශාල ආස්වාදයක් ලැබුවා ඒ පරිසරය තුළ, ඒ කිතුණු පරිසරය තුළ යම්කිසි විදියක ශික්ෂණයක් ලබන්නත් ඇති. ඊළඟට අනෙකුත් ආගම් පිළිබඳ යම්කිසි වැටහීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලැබුණා. මම මේ ඉස්කෝලේ ගැන කියන්නේ මෙතුමා දිගින් දිගට මේ රාජකීය විද්‍යාලයේ ගැන සඳහන් වුණ නිසා. මට මේ හිතෙනවා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා, මං හිතන්නේ මේ ඉස්කෝල කතන්දරේ තියෙන ලෝකෙම මේ විදිහට තියෙන්නේ ලංකාවේ විතරයි කියලා.
මං හිතනවා දැන් අපි බොහොම ආඩම්බර වෙනවා මේ රෝයලිස්ලා ඉන්නවා රිච්මන්ඩයිට්ස්ලා ඉන්නවා මහින්දියන්ස්ලා ඉන්නවා ආලන්දියන්ස්ලා නාලන්දියන්ස්ලා ඉන්නවා ඒවට අදාළ සංස්කෘතියක් තියෙනවාය කියන එක බැහැර කරන්න අමාරුයි වගේ පෙනෙනවා අවාසනාවකට සමහර වෙලාවට බට් බොහෝ නමුත් බොහෝ වෙලාවට වාසනාවකට නම් මං ඇලෝයිෂස් විද්‍යාලයේ තිබුණේ මහින්ද විද්‍යාලයට වැඩිය වෙනස් සංස්කෘතියක් හොඳද නරකද කියනවට වැඩිය වෙනස් සංස්කෘතියක් කියලා කිව්වොත් හරි රාජක විද්‍යාලය ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල විද්‍යාලයක් හැටියට ආනන්ද නාලන්ද විද්‍යාලයට වැඩිය වෙනස් ඉස්කෝලයක් සංස්කෘතිකයේ වශයෙන් කොතරම් කිව්වොත් ද කිව්වොත් අද කැබිනට් එකේ 10ක් විතර ඉන්නවා ඊටත් වැඩිය ඉන්නවා රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයින් ඒ නිසා රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමාට ගෙදර යන්න පවා සිද්ධ වෙනවා ඒක තමයි ඒ විද්‍යාලයේ සංස්කෘතිය ඒ විද්‍යාලයේ විසින් රටට දායාද කරන ලද සංස්කෘතිය ඔබ හොඳට බැලුවොත් ඕල්කොට් පාසල් කියලා හඳුන්වන ලංකාවේ සාම්ප්‍රදායිකව පාවිච්චි කරන මම අකමැති වුණත් ඒ විශ්වවිද්‍යාලවල තියෙන සංස්කෘතියක්. ඒ වගේම කතෝලික පාසල් වලට සංස්කෘතියක් තියෙනවා. ඒ කතෝලික පාසල්, මිෂනාරි පාසල්, ජෙසුවිට් ස්කූල්ස් වලට ඒ ඔක්කොටම තියෙන වෙනම ආවේනික වූ සංස්කෘතියක්. කෙසේ පවත්වාගෙන යනවාද කියන එකත් මටම පුදුමයට කරුණක්. දැන් ආණ්ඩුවට ඇවිල්ලා ආණ්ඩුවෙන් ප්‍රින්සිපල් දාන්නේ, ටීචර්ස්ලා දාන්නේ. ඒක නමුත් මේක පවතිගෙන එනවා. එතකොට මේකෙන් බිහි වෙන පුද්ගලයන්ගෙත් බහුතරයක් ඒ සංස්කෘතිය නියෝජනය කරනවා. මේ රාජකීය විද්‍යාලයේ අර සාමාන්‍ය සාම්ප්‍රදායික ගොන්නට දාන්න බැරි සර්වත්‍ර කුලකයේ තිබුණත් ඒ කුලක වලට දාන්න බැරි ඉස්කෝලයක්. මේ ඉස්කෝලේ ගැන මම මෙහෙම සඳහන් කරනකොට මගේ රාජකීය විද්‍යාලයේ මිත්‍රයෝ මේ මට පේනවා මේ ඉන්න කීප දෙනෙක් මෙතන මේගොල්ලෝ හිතනවා මේ අපිට පොඩි දැන් ඊර්ෂ්‍යාවකුත් තියෙනවා ඇති මේ මුන් ඇවිල්ලා මේ ගොඩයෝ ටිකක් ඇවිල්ලා මුන් මේ රොයලිස්ට්ලට මඩ ගහනවා කියලා. මම මේක බොහොම අවංකව කියන්නේ. මගේ කිසිම එහෙම චේතනාවක් නැති බව මගේ සමීප ආශ්‍රය කරන අය දන්නවා. මගේ නැතිම හැඟීමක් තමයි ඕක. රාජකීය විද්‍යාලයේ බිහිවන සමස්තයක් මේ ප්‍රොඩක්ට්ස් වල ඒ වීක්නස් එක මම දැකින විදිහට තියෙනවා. ඒකට හේතුව අර මහා සම්ප්‍රදායේ ඉස්කෝලවල තියෙන සංස්කෘතික කාරණේ මෙහි නැහැ. නමුත් විද්‍යාලයක් ඉස්කෝලයක් පුද්ගලයෙක්ගේ පැවැත්මට බලපෑම් කරනවාය කියන එකයි මගේ විශ්වාසය. එහෙම කියලා මම ඇලෝෂියස් විද්‍යාලයෙන් බිහි වෙලා අද මම විශ්වාස කරන එකම දර්ශනය වෙන්නේ අපි ජාතිකත්වය ගැන දැඩිව සිතමින් අපි ව්‍යාපාර කරන්න ඕන, අපි ජීවත් වෙන්න ඕන, අපි රට ගැන හිතන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මම මේ උපාලි සර්ගේ මේකට එන්න එක හේතුවක් ඒක. මම උපාලි සර් හම්බුණාම කතා කරපු කාරණාවල කියවුණ දේ තමයි මේ ජාතිකත්වය තමයි මම එතුමා තුළ දැක්කේ. බොහෝ විට අපි පටලවාගත්ත සංකල්පයක් තමයි මේ ජාතිකත්වය හා ජාතිවාදය. එහෙමත් නැත්නම් ජාතිකත්වය හා අපේ සංස්කෘතිය, ජාතිකත්වය හා අපි මේ එදිනෙදා කරන සියලු දේවල් අපි ඔක්කොම පටලවාගෙන තියෙනවා මේ වචනාසේ හේතුව මේ දේශකයින්, ලේඛකයින්, විවිධ පුද්ගලයින් මේකට විවිධ අර්ථ දක්වමින් තමන් මේක විවිධ විදිහට ගේන්න හදනවා. මම ඉස්කෝලේ ඉගෙන ගත්තේ මම කිව්වා වගේ වෙනස් පරිසරයක. මම වෙනසක් එම වෙනස් පරිසරයේම මට බල කර සිටියා. අපේ ඒ පරිසරය තුලින්ම මේක දකින්නට. ඉතින් මේ ගුරු වරුන් ගැන මට තියෙන්නේ යම්කිසි විවේචනයක්. සාධාරණයි කියලා හිතෙනවා.
හේතුව මේ ගුරුවරුන් බිහි වෙලා තියෙන්නේ අපේ ජාතිකත්වය තුල නෙමෙයි. අපි බටහිර ආකෘතියක් තුල පවත්වාගෙන යන අධ්‍යාපන ක්‍රමයේ බටහිරින් ලබා දුන්නු ආකෘතියක තමයි මේ ඉස්කෝල පවත්වාගෙන යන්නේ. ඒක තුල තමයි මේ ගුරුවරු බිහි වෙන්නේ. ඉතින් ගුරුවරු අභ්‍යාස පොත් අරගෙන ඇවිල්ලා දරුවන් ඉදිරියේ පොතේ තියෙන දේ නැවතත් කියා සිටින ගුරුවරු බොහොමයක් ඉන්නවා. ඒ ගුරුවරුන්ගෙන් එතරම් සේවයක් දරුවන්ට වෙන්නේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. නමුත් ඒ අතරතුර තවත් ගුරුවරු පිරිසක් ඉන්නවා. එයින් ඔබට ගිහිල්ලා මේ දරුවන්ට හිතන්න උගන්වන. මම හිතනවා මේ උපාලිසය ගැන මේ කියපු කාරණාත් මම පිටින් දැනගත්ත කාරණාත් මේ පොතේ සඳහන් වෙන මේ රුවන් වගේ චරිතත් මේ සියලු එක අරහා මට හිතෙනවා එතුමත් අයිති වෙන්නේ හිතන්න උගන්න උත්සාහ කරපු ගුරුවරෙක්ගේ ගණයට. මොකද එතුමා මේ පරිසර ගැන කතා කරා නම් එතුමා ගස් ගැන කතා කරා නම් මං හිතනවා ඒකෙන් අපිට වැටහෙන්නේ එතුමා අර පොතක් අරන් ඇවිල්ලා මේ පොතේ තියෙන දේ නැවත කියා දීපු ගුරුවරයෙක් හැටියට නෙමෙයි. එතකොට අපි මේ බටහිර සංස්කෘතිය බටහිර ආකෘතිය තුළ පවත්වාගෙන යන පාසල්වල ඉන් ඔබට ගියපු අධ්‍යාපනයක් ලබා ගන්න පරිසරයක් ලැබුණා මේ මම කියපු අනිත් පාසල් වල තිබුණු ආගමික හා සංස්කෘතික පරිසරය නිසා. එතකොට මම කිව්වා වගේ මට ඒක තිබුණේ නැහැ. මට එහෙම නොතිබුණ නිසාම මම මේක එළිය හොයන්න ගත්තා. ඒ අතරතුර මට ගුරුවරයෙක් හම්බුණා. ඒ වගේම කියන්න ඕන මම මෙහෙම කතා කරාම මම මේ විෂයක් හැටියට මේ ස්ට්‍රීම් එකක් හැටියට හැදෑරුවේ කලා විෂය. ඒකත් ඒ කාලෙත් මට මේ මගේ අම්මත් විරුද්ධ වුණා. ඇත්තට මම එක්සැට කලා කරනවා කිව්වම මොකද කලා කරනවා කියන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. මොකද ෆේල් වෙච්ච අය රිපීට් වෙච්ච අයත් ඉන්නේ කලාවයකට. ඊට පස්සේ අපි නගරේ ආශ්‍රිත ඉස්කෝලයක් නිසා ඇත්තරම හොඳ නෑ කලා පන්තිය ඉඳගෙන ඉන්න එක කියලා. නමුත් මම කලාව කලා විෂය ඉගෙන ගන්නකොට මට මේ හම්බුණා මේ රත්නශ්‍රී විජේසිංහ මැතිතුමා මහත්මයා. ඉතින් මම හිතනවා මගේ ජීවිතයේ අද මෙතෙන්ට එන්න එක හේතුවක් එතුමා. ඒ කියන්නේ එතුමා කවිකාරයෙක්වත් ගීත ගාන ගීත ලියපු කෙනෙක් නිසාවත් සාහිත්‍යදරයෙක්වත් නිසා නෙමෙයි ජීවිතේ හිතන්න පටන් ගන්නම කාලෙදී ඒ කියන්නේ මේ ඕ ලෙවල්ස් කරාට පස්සේ තමයි මේක අපි ගොඩක් දේවල් ගැන හිතන්න පටන් ගන්නෙ. අපි අල්ලපු කොන්වන්ට් එක ගැන වුණත් අපි හිතන්න පටන් ගත්තේ ඕ ලෙවල් ඉවර වෙනකොටනේ. ඊට කලින් එච්චර ගැන අවබෝධයක් තිබුණේ නැහැ. තිබුණා නම් මීට වැඩි ගමනක් යන්න තිබුණත් කියලා හිතෙනවා. නමුත් ඒ කාලෙදී තමයි අපි හිතන්න පටන් ගන්න. එතකොට අපි රත්නශ්‍රී මහතා හම්බුණා. එතුමා අපිට හිතන්න ගැන්නුවා. එතුමා මට ඊට පස්සේ අඳුන්වලා දුන්නා මේ රාජකීය විද්‍යාලයේ මේ මම කියපු කාරණයට තියෙන එකම හා විශාලම මේ ඒ පටහැනි උදාහරණය තමයි මම දකින ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමා. එතුමා මට හඳුන්වලා දුන්නේ රත්නශ්‍රී විජේසිංහ මැතිතුමා. මම ඕලෙවල්ස් කරනකොට මේ නලින් සර් මට තවමත් මතකයි දේශනයක් කරා. ඒ දේශනේ නම විද්‍යාවේ කලාව කියලා. එතුමා ගත්ත උදාහරණත් මට අද මතකයි. ඕලෙවල් කරපු ගමම හිටපු ශිෂ්‍යෙක් හැටියට නිව්ටන්ගේ සමහර නියමයන් ඕමාර් ඛයියාම්ගේ කවිවල ඊට ගොඩක් කලින් ලියලා තිබුණා කියලා. රත්නශ්‍රී සර් හඳ දකිලා හඳේ හාව ගැන ලියනකොට මේ මිනිස්සු මේ ගණන් හදනවා ඔකට යන විදිය කොහොමද කියලා මේ ගණිත සමීකරණ හදනවා. ඊට වැඩිය දෙයක් දකින්නට පුළුවන් කලාවෙන් හඳ ගැන. මොකද හඳට ගියපු අය ඊට වැඩි දෙයක් හොයාගත්තේ නැතිය කියලා ඔහොම කිව්වා. මට මේක හදවට දැඩිව ධාරණය වුණා මේකේ හිතන්න දෙයක් තියෙනවායි කියලා. ඊට පස්සේ මම කොළඹ නීතිපීඨයට ඇවිල්ලා නීතිපීඨයේ කවුරුත් දන්නා පරිදි මම නීතිපීඨයට ගියාට මම නීතිපීඨයේ ඉගෙන ගත්තේ නෑ. මේ නීතිඥයෙක් වුණාට විභාග පාස් වුණාට ඒ නීති මේ ඒ ශාලාවල් වලට ගියේ නෑ. ඒක එළියේ ඉඳන් තමයි මම මගේ මේ අධ්‍යාපනය ලබා ගත්තේ.
ඒක ජනප්‍රිය කාරණයක් නිසා ඒක නොකිය බෑ මොකද නැත්තම් හිතනවා මේ පොර ටෝක් එකක් දුන්නා ඒක කිව්වේ නෑ මූ කැම්පස් ආවට ලෙක්චර්ස් වලට ගියේ නෑ කියලා කියන්න එපේ මම නලින් සර්ගේ ලෙක්චර්ස් වලට ගියා ඒ කියන්නේ නලින් සර්ගේ ලෙක්චර්ස් කියන්නේ මේ මහජන යාකරට කරන ලෙක්චර්ස් නෙමෙයි නලින් සර් ගණිතය උගන්වන පන්තියට ගියා නලින් සර් ගණිතය ඉගැන්නුවේ විද්‍යාව මේ මේ විද්‍යාපීඨයේ අපිට එහෙම ඇතුල් වෙන්න බෑ නමුත් අපි මගේ මේ මිත්‍රෙක් ඉන්නවා මෙතන නලින් සර්ගේ තවත් ගෝලෙක් අපේ විශ්වවිද්‍යාලයේ සමකාලීනෙක් විජිත් අපේ අද මේ පත්තරේ ඇත්තටම රන් කරන අය අපි නලින් සර්ගේ ඉගෙන ගත්තා මොකද මට මතකයි නලින් සර්ගේ පළවෙනි පන්තියට ගියාම නලින් සර් බනිනවා නලින් සර්ගේ ක්ලාස් එකේ ඉන්නේ උන්ට තමුසලට විද්‍යාව ගන්න නම් වෙන පන්තියකට යනවා මම විද්‍යාව තමුසලට උගන්වන්නේ නැහැ කියලා තමුසලට ගණිතය උගන්වන්නෙත් නැහැ මම මේකක්වත් උගන්වන්නේ නැහැ කියලා එහෙම නේද විජිත් තමුසලට මම ওই කිසි විද්‍යාවක් උගන්වන්නෙත් නැහැ ගණිතය උගන්වන්නෙත් නැහැ මම උගන්වන්නේ වෙන දේවල් කියලා බැන්නා ඉතින් මට හිතුණා මෙතන තමයි මගේ පන්තිය කියලා මම වාඩි වෙලා හිටියා කාලයක් තිස්සේ මම නලින් සර් ළඟින් ඇසුරු කරා මම අද සියලු දෙනාම දැන් මේ සියලු දෙනාම නෙමෙයි සමහර අය ප්‍රශ්න කරනවා මේ බිලියන් ගණනක් හෙව්ව විශේෂයෙන්ම මේ මෑත කාලේ මම දැක්ක අරුණපත්‍රය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මා මිත්‍ර අනුර කුමාර දිසානායක මහතා පාරව ප්‍රශ්න කරලා තිබුණා කොහොමද මේ වගේ බිලියන් ගණන් හොයලා මේ වගේ පත්‍රවලට දාලා සල්ලි දාලා පත්‍රවල සල්ලි පුච්චන්නේ කොහෙන්ද කොහෙන් ගෙනාපු සල්ලිද මේවා මේ මනි ලෝන්ඩ කරපු සල්ලිද ද නෙමෙයි එහෙම මනි ලෝන්ඩ කරපු සල්ලි කියලා තිබුණා. මට එතුමාට දෙන්න තියෙන උත්තරේ මම දුන්නා. සමහරු දැකලා ඇති ඒ උත්තරේ. නොදකපු වට බලා ගන්න පුළුවන් YouTube එකට ගිහිල්ලා. ඒ එතුමාට අවශ්‍ය උත්තරේ නමුත් ඔබට සහ මගේ මිත්‍රයන්ට සහෘදෙන්ට දෙන්න උණු උත්තරේ තමයි මම සහ මගේ මිත්‍රයින් අද අපි මේ අපි කියන්නේ වගේ අපේ සමාගම අපි කියලා අපි කියන්නේ මේ මේක මගේ වැඩක් නෙමෙයි අපි කියලා අපි කියන්නේ අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ විශේෂයෙන්ම මේ නලින් සර්ට පින් සිද්ධ වෙන්න මම බිලියන 100ක් විතර හොයලා තිනවා මේක මේ කැමරාවල රෙකෝඩ් වෙන එක හොඳයි බිලියන 100ක් විතර හොයලා තිනවා සහ ඊට වැඩි වෙන්නත් පුළුවන් ඊට වැඩි බිලියන 20ක් විතර නැති කරගෙනත් තිනවා තාමත් නැති කරගෙන ඉන්න පවතිනවා මේ පත්තරේ නිසාත් මේ අර අනුර කුමාර නිවැරදිව කියන්නාසේ විශාල මුදල් ප්‍රමාණයක් මේ දවස්වල නැති වෙනවා ඒක බේරගන්න අපේ මහින්ද ඉලේපෙරම මාගේ මිත්‍රයා අනාගතයේදී කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා මම සාමාන්‍ය දකින්න දෙයක් තමයි මිනිස්සු ගෞරවය එහෙම නැත්නම් පිළිගැනීම ලබා ගන්න ජීවිතේ මිනිස් ඕනම මිනිස්සෙකුට බොහෝ දෙනෙකුට අවස්ථා දෙකක් ජීවිතේදී එනවා එකක් තමයි ඒක තමන් විසින් ගෞරවය ලබා ගැනීමේ අවස්ථා හැමෝන්ටම ගෞරවයක් ලැබෙන්නේ නැහනේ ජීවිතේ එකක් තමයි විවාහය කියන දේ අනිත් දේ තමයි මලගෙදර උදාහරණයක් විදිහට විවාහයකදී අපි අපටම බෙර ගහගෙන ලොකු පුටුවක් තියාගෙන අපිම ඇඳුම් ඇඳගෙන ඒවට වියදම් කරගෙන අපටම සෝත්‍ර ගීත ගායනා කරගෙන නැටුම් කණ්ඩායම් දාලා විශාල වියදමක් යොදාගෙන විවාහ උත්සවයක් කරනවා. ඒ විවාහ උත්සවයේදී බලාපොරොත්තු වෙන්නේ දැන් ඕනම විවාහයකදී කොච්චර ලොකු ප්‍රබල චරිතයක් වුණත් මොන යම් හෝ උගත් නැනවත් චරිතයක් වුණත් ඒ විවාහ වෙන යුවළ කොතරම් මොන මට්ටමේ හිටියත් ඒ යුවළ තමන් ඉන්න අසුන්ගෙන ඉන්න මේසෙට පැමිණියම හැමෝම නැගිටලා ඒ ගෞරවාචාර කරනවා. ඒ වගේම ගෞරවාචාර කරන තවත් එක් අවස්ථාවක් තමයි මොන තමන් මොන මට්ටමේ හිටියත් මිය යන දවස. මැරුණට පස්සේ ඕන කෙනෙක්ගේ පෙට්ටිය ළඟට ඇවිල්ලා ඕන කෙනෙක් වැඳ නමස්කාර කළා ඒ ගෞරව සමාචාර දක්වනවා. ජීවිතේ ඔය දෙකට ඇරෙන්න ඔය දෙක ඇරෙන්න යමක් තමන්ට කෙනෙක් ගෞරවයක් ඒ කියන්නේ තමන් විසින් ලබා ගන්න ගෞරව තමයි මං හිතන්නේ විදිහට මගේ මං හිතන්නේ ඒ මුලින් මං සඳහන් කරපු අවස්ථා දෙක ඊට අමතරව දේශපාලඥයන්ට හරි මොනවා හරි ඒ ගෞරව ලැබෙන්න පුළුවන් ඒක ඒ තනතුර රඳාපවතින තාක්කල් විතරයි ඒ ලැබෙන ගෞරව හැබැයි දැන් මේ ඉන්න පිරිස මේ පැමිණලා තියෙන්නේ අපේ හිටපු විදුහල්පතිතුමාට නැත්නම් උපාලි ගුණසේකර සර්ට තියෙන ගෞරවයක් විදිහට ඒක මේ කවුරුත්
බලෙන් හරි නැත්තම් මොනාහරි ලබා ගැනීමකින් මොනාහරි අරමුණකින් ආපු දෙයක් නෙවෙයි මේ ඉන්න පිරිස. මේ තමයි උප්පාලි ගුණසේකර සර් ජීවිතේ ලබාගත් අස්වැන්න. මේක තමයි උපාලි ගුණසේකර සර්ගේ වත්කම. සර්ගේ ලොකුම හැකියාව තමයි සාමාන්‍ය පුද්ගලයන්ගේ මනසට ආමන්ත්‍රණය කරන එක. ඒක සර් නොයෙකුත් ආකාරයෙන් කරා. කෘෂිකර්මාන්තය හරහා රාජකීය විද්‍යාලයේ අර කිව්වත් වගේ රාජකීය විද්‍යාලයේ තිබ්බ තත්ත්වෙත් එක්ක අපේ හිටපු කෘෂිකර්ම ගුරුතුමිය වගේ මට අම්මා කෙනෙක් වගේ ස්වර්ණා ප්‍රේමරත්න මෙත්නිය දන්නවා. අපි කෘෂිකර්ම සංගමයේ මේ කටයුතු ආරම්භ කරද්දී රාජකීය විද්‍යාලයේ තිබ්බ තත්ත්වෙ කොහොමද කියලා සර් මුලින්ම ඇවිල්ලා මට මතකයි රාජකීය විද්‍යාලයේ පාස ඉදිරිපිට පැල තිබ්බ එළවලු පැල පළතුරු පැල හිටෙව්වා. හිටෙව්වට පස්සේ රාජකීය විද්‍යාලයේ ඒ කාලේ ළමයින්ගේ තිබ්බා මේක මේ ගමේ පාසලක් නෙවෙයි මේක කොළඹ හතේ පාසලක්. මෙහෙම කියනල්ලිවල්ලා මේක වෙන වෙන පාසල් වගේ මහා මධ්‍ය මහාවිද්‍යාල කරන්න බෑ කියලා ඒක ආදි ශිෂ්‍යයන්ගෙත් ළමයින්ගෙත් ඒ හිත්වල තිබ්බ දේ. ගොඩක් වෙලාවට ඒ ගහ ළඟින් යද්දි කරන්නේ කොළ කඩාගෙන යනවා. ආයේ මොන මල් පිපෙන කාලෙට ඒ ගහ විනාශ කරනවා. සර් හැබැයි ඒකකින්වත් සැලුන්නේ නැහැ. සර් දිගින් දිගට මේ කඩන්න කඩන්න ගහක් විනාශ කරන්න විනාශ කරන්න සර් ගස් හිටෙව්වා. ඒ වගේම ගේ ඉස්සරහ සර්ගේ නිල නිවස තිබ්බේ අපේ පිහිනුම් තටාකයට සමීපව පාරට පේනවා. 120 බස් මාර්ගයේ තියෙන ස්ථානයේ තියෙන්නේ. ඉතින් ඒ ඉස්සරහ සර් කරන්නේ පතෝල මැස්සක් විශාල පතෝල මැස්සක් ආරුක්කුවක් ආකාරයට හැදුවා. ඉතින් සාමාන්‍ය පතෝල වැටකොළු වගේ දෙයක් තමන්ගේ ගේ ඉස්සරහ ගෙදරට ඇතුළට එද්දිම ඒ වගේ දෙයක් ඒක සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා ගේ ඉස්සරහට එද්දි මූසල දෙයක් එච්චර ගැළපෙන්නේ නැති දෙයක් වෙන්න ඇති කියලා. හැබැයි ඒකෙන් සර් සමාජයට මම අර මුලින් කිව්වා වගේ පුද්ගලයන්ගේ මනසට අරගෙන ගියපු පණිවිඩය ඉතාම විශාලයි. මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ නිල නිවසෙත් වාහනයක් පතෝල මැස්සක් නැත්නම් වැටකුළු මැස්සක් යටින් තමයි යන්නේ. ඇයි එහෙමනම් අපේ ගෙදර හදන්න බැරි? ඒ පණිවිඩේ සර් රටට ගෙන ගියා. මට මතකයි ඉස්සර අපි ඉස්කෝලේ ඉඳෙද්දී එකම කම්පියුටර් එකයි තිබ්බේ. අපි දන්න විදිහට ලයිබ්‍රරි එකේ තිබ්බා කම්පියුටර් එකක් ප්‍රයිමරි එක පැත්තේ. ඉතින් ඕක පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ලයිබ්‍රරි එක පොඩ්ඩක් සුද්ධ කරන්න, ඒ පොත් අස් කරන්න එහෙම අවශ්‍යයි. ඉතින් ඒව කළා තමයි ළමයි ඇවිල්ලා ඔය පරිගණකය පාවිතා කරන්න ඒ ලයිබ්‍රරි එක බලාගන්න පුස්තකාලාධිපතිනියගෙන් ඉල්ලන්නේ. ඉතින් එහෙම තිබ්බ යෝගයක සයාවට පස්සේ පරිගණක ශාස්ත්‍රයේ ඉතාම විශිෂ්ට දියුණුවක් ඇති වුණා. මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලෝකයේ විශිෂ්ටතම පාසල් 34ට අපිව නම් කරා. ඉතින් එවැනි විශිෂ්ට ආකාරයේ සර්ගෙන් සේවාවක් සිදු වුණා.